channel ekata hama subscribe karanna beruna me damma subscribe kala pal thiyena all notification bell icon ekata okay karala thiya ganna e wage me like karanna share karanna comment karanna kamata karanna Obata subha dasak mage ikmanaga YouTube nalikawen oyala siru dinama aibowan kiyala piliganna me rataka juwagawak nivaridiba karaganne kohomada e kala wakawanu bawitha karala apita awashya karana api balapurth wena asana isi paridi laba ganne kohomada kiyala illa ada mama oyalata me video eken katha karanawa ithin me video eken katha karanda me wagawa sambandhawa danuma avabodaya thiyena waga goimahatek sambandha karagena tamai me danuma obata laba denna yanne hondai danata mama me ratakaju waga bhumiye sita tamai mam me video eka danata aragena inne itim me wagawa sambandhawa danuma thiyena me goimahata sambandha karagenim tamai mage dan ekama abilasaya hondai me goimahata nam wasen pahedili karoth ehema ohu itim atha wasen kiyana nan namin handunoth ehema sugat temalal kiyala tamai kiyanne hondai itim sugat malli kiyala mantraya karana sugat malli aayibowanda aayibowanda හොඳයි එහෙනම් ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ මේ වගාව සම්බන්ධව දැනුම අවබෝධය සමාජයට දෙන්න. හොඳයි මහත්තයා අපි මෙහෙමයි මුලින්ම අපි මේකේ කහ වගාවක් කරලා තිබුණා. ඒ කහ වගාවට පාති සකස් කරලා තිබුණු ආකාරයට කහ අස්සන්නෙන් පසු ඒ කහ ගලවලා ඒ අස්සන නෙළුවන් පස්සේ අපිට හිතුණා මේකේ රටකජු වගාවක් දාන්න හොඳයි කියලා ඕන කියලා හිතුණා. අපි මෙහෙමයි දැන් ගිය වගාවෙන් අපි බීජවලට මෙහෙම අවශ්‍යයි කියන බීජ ප්‍රමාණය අපි අයින් කරලා තිබුණා. ඒ බීජ වලින් තමයි මේ බීජ ටික අපි හදාගෙන නැවත පාරක් තමන්ගේම බීජ හැටියට තමන්ගේම ශ්‍රමයෙන් හදාගත්තු බීජ හැටියට තමයි දෙවෙනි වතාවටත් මේ එකම බීජ අපි තමන්ගේම බීජ තමයි මේ මේවා කරගෙන ගිය හදාගත්ත එකෙන් තියාගත්තු බීජ තමයි මේ වගාවටත් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම අපි ඉස්සෝරම අපි පොළොව සකස් කරගත්තා ඒකට මුල් තැන දුන්නා දෙවෙනි වතාවට අපි ඒක හරි නිසියාකාර පොළොව සකස් කරලා මේවා හදාගෙන ඒකට මුල් තැන දීලා අපේ ශ්‍රමය වැය කළා ශ්‍රමය අපතේ යවන්න නැති මේකට හරියට කලට වෙලාවට අපේ ශ්‍රමය යොදලා මේවා කරගත්තොත් සාර්ථක අස්සන්නක් ගන්න පුළුවන් වෙයි කියලා මම දැන් අද සතුටු වෙලා මේ අස්සන්නක් හොඳ අස්සන්නක් අරගෙන තියෙනවා මේ වගේ ලොකු මේ වගේ වගාවක් කරන්න මා අපේ ශ්‍රමය පමණයි ගිය මේකට මං සත පහක්වත් මේකට මුදලින් කියලා අපි වියදම් කරලා නැහැ. තමන්ගේ ශ්‍රමය මහන්සියෙන් තමයි මේක මේ ගොවිතැන කරේ. කිසිම කාගෙන්වත් අපේ උදව්ව මැස කුලියක් කියලා සත පහකින්වත් ගිහිල්ලා නැහැ මේකට. මනුස්සය හිතන මේ වගේ වගාවක් කරනකොට මේකට මිලමුදල් ඕන මිලමුදල් මෙච්චරක් ඕන කියලා හිතනවා. එහෙම නැහැ. තමන්ගේ ශ්‍රමය තමන්ගේ කම්මැලි නැතුව තමන්ගේ ගොවිතැන තමන් මහන්සියලා හරියට ශ්‍රමය යොදනවා නම් මුදලක් එහෙම යන්නේ නැහැ. මුදල බොහොම තමන්ගේ ශ්‍රමයෙන් මේ අස්සන නෙලා ගන්න පුළුවන් කිසිම වියදමක් නැතුව. අපි ඒ කහ වගා කරපු පාත්තිවලම අනුවම ඒ පාත්තිම සකස් කරගෙන කහ මේ ඒ පාත්තිම සකස් කරන රටකජු ටික ඉඳලා වතුර කිසිම කුමිනාසයක බෙහෙත් පොහොර මොකුත්ම නැතුව අර කහ වගාවට දාපු කොම්පෝස්ට් පොහොර වලින් වගාව හොඳට සාර්ථකව හොඳ අස්සන්න නෙලා ගන්න අපිට පුළුවන් වුණා. මේක කිසිම හානියක් නැහැ. උපන්දා ඉඳලා පොඩි කාලේ ඉඳලා අපේ තාත්තලාගේ කාලේ ඉඳලාම හොඳට ගොවිතැන පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා මගේ යාළුවත් එක්ක එකතු වෙලා ඒ වෙලාවේ මම කිව්වා මේක අපි ගොවිතැනක් කරමු කියලා. දෙන්න එකතු වෙලා මේ කටකජු වගාව දැම්මා. අද සාර්ථකම අස්සන්න නෙලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ හොඳට අපි අමතියන් කියලා වෙන මොකක් කරේ නැහැ. මුලින්ම සකස් කරගත්තේ නැහැ පාති කියලා කහ වලට අස්සන්න කහ වලට හදපු මේ බිම සකස් කරලා තිබුණ ආකාරයට මේ පාති වල අනුවම මේ රටකජු වගාවත් ඒ පාති වලම ඒ විදිහටම කහ හිටපු ආකාරයටම ඒ පාති වලම සකස් කරලා තමයි මේ රටකජු වගාවත් කරේ.
මාන්නේ අපි කහ වගාවට තේලි අඩි 4 පාත්‍ය තිබෙන පළල පාත්‍ය 4ට දැම්මා. ඒකේ කහ පාත්‍යයේ මේ වග කහ වගා කරපු හැටියෙම රටකජු පෙලිත් 4ක් වැටෙන්න වාගේ තමයි අපි මේ බීජ හිටෙවි. අපි වගාවත් එක්ක කහවල තිබුණු වගාවත් එක්ක ඒකේ තිබුණ අර කොම්පෝස්ට් පොහොර ගතියත් කහවල තිබුණු අර කොළ ඉවත් කරපු එකත් ඒකත් ඒ පාත්‍යයටම සකසලා එයාකට ඒ පොහොර ටිකත් කහ කොළ ටිකත් ඒ පාත්‍යෙලම සකස් වෙන විදිහට ඒකෙමුත් පොහොරක් ලැබෙන විදිහට තමයි අපි මේවා කරගත්තේ. සාමාන්‍යයෙන් මාර්තු මාසයේ වෙනකොට කහ ගැලවුණා. කහ ගලවලා ඉවරලා ඒත් එක්කම මාර්තු 15 විතර වෙනකොට රටකජු බීජ ඉඳන් අපි ගත්තා. ඒ කාල සීමාවත් එක්ක අපිට හිතුණා දැන් මේකේ මේ එන කාල සීමාවත් එක්ක රටකජු මේ කාල සීමාව හොඳයි. එතකොට කිසිම හානියකින් තොරව අපිට මේ ගොවිතැන කරගන්න පුළුවන් කියලා හිතුණා. ඒ ආකාරයට තමයි ඒක අපි මේවා කරගත්තේ. දැන් බොහෝ දුරට ගොඩක් ගොවිතැන්පත් කරනවා අඩුයි කට්ටිය. ගොඩාක් ඒකට මේ ඉස්සරවා කියලා අපි නම් විකාර කරලා ගොවිතැන් ඩොකුමෙන්ට් දැන් ඉන්න තරුණයන් ඒකට යොමු වෙනවා බොහොම අඩුයි. අපිට ඒ වුණාට හිතුණා මේක යමක් කරලා සමාජයට පෙනෙන ආකාරයට මේ වගේ ගොවිතැනක් කරගන්න ඕන කියලා හිතුණා. ඒකෙන් තමයි ඉතින් බොහෝ දුරට සත්තුන්ගෙන් ගොඩාක් හානිය අඩුයි. බොහෝ දුරට දැන් අපි අත්‍යන්ත මෙලනවා. කිසිම සතුන්ගෙන් මෙලනකොට හානියක් අපිට සිදුවෙලා නැහැ. ඉතින් සතුටක් ලැබෙයි කියන තේතනාවෙන් තමයි ගොවිතැන කරේ. ඒ වගේම ආසවතුරක් ලැබුණා. අපි කොහොම හරි වතුර මොර 3-4ක් විතර වගේ ඉඳන් අහලා තියෙනවා. අරුණ තරුණ හැටියට ඇත්තටම මේ කාල සීමාවේ දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉක්ොන්නේ තමන්ගේ කාලය ගෙවන්නේ නැතුව ගත කරන්නේ නැතුව යම් කිසි තමන්ගේ ඉදමක පොල්ලල්ලියක ප්‍රමාණයකින් හරි කමන්නේ මේ වගේ භෝගයක් මේ භෝගයක් විතර නෙමෙයි යම් කිසිම භෝගයක් හද මොනවා හරි වගා කරලා මේ රටකජු වගාව සම්බන්ධව මේ යල්කන්නේ සෑහීමකට පත් වෙන්න පුළුවන් ඉතාම සාර්ථක හොඳ ආශ්‍රයක් ලබා ගන්න පුළුවන් කියලා ඔබතුමා සෑහීමකට පත් වෙනවද? පත් වෙනවා. ඒ වගේම ආශ්‍රයක් අද ලැබිලා තියෙනවා. ගොඩාක්ම සතුටුයි. එනි ගොමු මහතුන් තව තවත් ඉදිරියට අපිට බිහි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි ගොවියන්ව දෛනිකව මේ වෙහෙස වහන්සේලා මේ කරන ගොවි මහතුන් අපි තව තවත් දිරියට අත්වැසෙම වර්ධනය කරගන්න ඕන ආඩම්බර වේතු ගොවි මහතෙක් හැටියට මම අත්වැසෙම ඉක්මන් වගා YouTube නාලිකාවෙන් ඉතා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මාගේ ඉක්මන් වගා YouTube නාලිකාව නරඹන සියලු දෙනාගේම ආශිර්වාදත් ඇතුව ඔබතුමාට තව තවත් දීර්ඝ කාලයක් මේ වගාව සම්බන්ධව දැනුම අවබෝධය සමාජයට ලබා දෙන්නත් ඔබතුමා කරන සියලුම වගාවල් ඉතා සාර්ථකව කරගෙන යා ආශිර්වාද ලැබේවායි කියලා එල්ලා ප්‍රාර්ථනා කරමින් නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එනතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.